සුබ දවසක් වේවා දරුවනේ හැමෝටම අපි මේ ඉන්නේ උසස් පෙළ භෞතික විද්‍යාව අපි සමස්ත විෂය නිර්දේශයම දරුවනේ අපේ ටියුෂන් ලංකා YouTube channel එක හරහා වීඩියෝ ලෙසන්ස් මාලාවක් විදිහට ඉදිරිපත් කරන 139 වෙනි වීඩියෝ ලෙසන් එක. හරි මේ ලෙසන් සීරීස් එක අපි පිළිවෙලකට එන්නේ ඔබට පුළුවන් මේවා දරුවනේ පිළිවෙලකට ඇවිල්ලා අධ්‍යයනය කරන්න. හරි කියන්නේ කොහෙන් හරි තැනකින් සෙට් වුණොත් ඔබට මේක තේරෙන්නේ නැති වෙයි. හරි අපි එතකොට දරුවනේ මෙතනදී අපි කතා කරන්නේ දැන් අවස්ථති ගූර්ණේ කියන රාශිය ගැන අපි කතා කරා. හරි භ්‍රමණ අවස්ථතිය පිළිබඳ මිනුමක් කියන එක ගැන. හරි මෙතෙන්දී අපි විශේෂයෙන්ම කතා කරන්නේ විශේෂිත වස්තු කිහිපයක. කියන්නේ ඔබට භෞතික විද්‍යාවදී සාමාන්‍යයෙන් හමුවන වස්තු නැත්නම් හැඩ ආකාර කිහිපයක අවස්ථති ගූර්ණයන් ගැන. හරි මේව දරුවනේ කියන්නේ පාඩම් කරලා තියාගන්න ඕන කියන එකක් නැහැ. यानी मेवा सामान्य गैटल वाली देना हर नम अपी मम ये काले पाड़ कर ताम मत के दिए हर वब मेव गैटल विशेष मेव वब दिन तीन होने अभी मे कोट स्टीका धरवणे मेटिका कि हर धरवणे अवस्थिति गूरने की राशि अपी ये अवस्थिति गूरने अभी मणिने पलवनी अपे ये भ्रमणेवन अक्षय वट හරි ඒක අපි කිසියම් ලක්ෂයක් කියලා කියන්න අමාරුයි. හරි ඒ කියන්නේ දැන් ඔබ හිතන්න දැන් මෙන්න මේ වගේ ඒ කියන්නේ කේන්ද්‍රය ගත්තොත් දැන් මේ වගේ වස්තුවකට නම් අපිට මේ කේන්ද්‍රය ගන්න පුළුවන්. නමුත් ඒක භ්‍රමණය වෙන්නේ මේ කේන්ද්‍රය හරහා තියෙන අක්ෂයක් වටා. හරි ඒ අක්ෂය වටා අවස්ථිති ගූර්ණය තමයි අපි මනින්නේ. ඒ කියන්නේ උදාහරණයකට දරුවනේ මේ මුදුවක් අපි ගත්තොත් හරි මුදුවේ අපි දන්නවා ස්කන්ධයන් ඒ කියන්නේ ඒකාකාර මුදුවක්. හරි मुद्वे हेम स्कंदेम वेनवेनम गपिदाव एम एक आर वर्ग एम देख आर वर्ग हेम अरगन संप्रयुक्त अवस्थिति गूर्णे मेन मे केंद्रे हरहायन अक्षय वट शिराक्षय वट अट एम आर वर्ग की गुड़ हर इतनी वेदगदे तमें मे एम आर वर्ग वेन्े अवस्थिति गूर्णे मुन लक्ष्य मे मुद्वे केंद्रे हरहायन शिराक्षट अवस्थिति गूर्णे तमाय धरवणे एम आर वर्गवे हर वोट मेहेम अक्षय कंदल दील मेक वटावस्थिति गूर्णे हो तपिटे एम आर वर्ग किलगी अन्न बेक विनम होयाबट गटलोक दिन देयी हर गटलोक दिन विशेष देवी मेन मे अक्षय हरह अवस्थिति गूर्णे मेचर हर मे अभी मे अक्षय वट एव अगेम धरवणे अभी गुड़वांग एकाकार कुहर सिलिंडर या हर कुहर सिलिंडरे तपि दरुणे मे अतुले मुकुत नेत्तां इस्कांदे अंटिक वटे तमाई दियेन्नी हरे एतकोट मे अक्षय वट आगत्तोत् एव समान दुरकिन तियेन आर एम इस्कांद विद्यट सलकन्न पुलुवन् निसा एके तवस्थिति गूर्णे अपिट एम आर वर्ग वलिन् गन्न पुलुवन् हरे विशेषत्व वेन्नी दैन मे सिरस अक्षय वट अवस्थिति गूर्णे तमाई मे केंद्रीय हरहायन एम आर वर्ग वेन्नी हरे දැන් ඔබට මේ වගේ අක්ෂයක් වටා එහෙම යන එකක් අපිට ගන්න බෑ එහෙම වෙන හරස් අක්ෂයක් ඒ වගේ ගැටලු දෙන්න පුළුවන් දුන්නොත් අවස්ථಿತಿ ගූර්ණයත් ඔබට දෙනවා හරි මේ වගේ ගැටලුවක් දුන්නත් මේකෙත් අවස්ථಿತಿ ගූර්ණය ඔබට කියන්නේ ගැටලු වලදී දෙනවා හරි දැන් අපි ඊළඟට ගන්නව දරුවනේ ඒකාකාර කුහර ගෝලයක් මේක මේ තැටියක් වගේ තිබුණාට තැටියක් නෙමෙයි ගෝලයක් හරි කුහර ගෝලයක් ගත්තොත් කුහර ගෝලෙත් දරුවනේ විශේෂත්ව වෙන්නේ इस्कांदेयान केंद्रे हरहा समान दुरकें तमाय पिहिटान्नी हरि नमुत् अपि केंद्रे वटा अवस्थिति गूर्णे अरगेन वेडक् नेहि हरि मुद केंद्रे वटा मेयट भ्रमणे विमे हेकियावक् नेहि नि अपि भ्रमणे वेन्नी किसियाम् केंद्रे हरहा यान सिरस अक्षयक् वटा अन्ने अक्षय वटा अवस्थिति गूर्णे तुनेन देकाई एम आर वर्ग कियला गन्न पुलुवन् हरि मे सिरस अक्षय वटा मे केंद्रे केंद्रीय हरहा किन अभी गोले केंद्रीय अवस्थिति गूर्णे सलकु मे वगे मे मार वर्ग किल गुड़ हर एक गेट लोकनेट मेक कुहर गोले अक्न हर घन गोले अक्न तेम बे कुहर गोले कना इसकंदे अंटिक मे एलियंत मैं पीटन समान अरे आर हिंद समान आर दुरकी हर नम अभी अवस्थिति गूर्णे मणिन्य दर्वण मे केंद्रीय हरहायान शिरा साक्षट हर एवट अवस्थिति गूर्णे तुनें देखा ये मार वर्ग ඒකාකාර ගෝලයක් හින්දරුවනේ මෙහෙම මෙන්නත් කොහොම මෙන්නත් අපිට ඒ වටා MR 3/2 MR වර්ගයෙන් ගන්න පුළුවන්. හරි. නමුත් මේ වගේ අක්ෂයක් වටා ගත්තොත් අපිට එහෙම ගැනීමේ හැකියාවක් නැහැ. හරි.
එතකොට දරුවනේ අපි ඊළඟට කතා කරන මේ කොටස පේනව නේද? ඒකාකාර ඝනගෝලයක්. ඝනගෝලයක අවස්ථಿತಿ ගූර්ණය මනින තැන බලන්න මනින තැන තමයි වැදගත් වෙන්නේ. අපි මනින්නේ කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් වටා අවස්ථಿತಿ ගූර්ණය 5න් 2යි MR වර්ග කියලා ගැනීමේ හැකියාව තියෙනවා. හරි? 5න් ගරයාර නම් 5න් 2යි MR වර්ග කියලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේ කේන්ද්‍රය නෙමෙයි. හරි? කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් වටා. හරි? ඔබට මෙන්න මේ වගේ අක්ෂයක් වටා අවස්ථಿತಿ ගූර්ණය අහන්නත් පුළුවන්. හරි? නැත්තම් කිසියම්ම ලක්ෂයක් වටා අවස්ථಿತಿ ගූර්ණය අහන්නත් පුළුවන්. එහෙම ඇහුවොත් ඒ වටා අපි අක්ෂයක් ඇඳගෙන ඒ අක්ෂයේ වටා තමයි අවස්ථಿತಿ ගූර්ණ ගන්නෙ. හරි? ඉතින් මේ ලක්ෂයක් කිව්වොත් ඒ ලක්ෂය හරහා මේ උඩට තලයක් ඇඳගෙන ඒ තලයේ වටා තමයි අපි අවස්ථಿತಿ ගූර්ණ ටික ගන්නෙ. හරි? දරුවනේ ඊට පස්සේ මේ ඇත්තටම විශේෂම වැදගත් මේවා. හරි? ඔබට අවස්ථಿತಿ ගූර්ණයන් ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් දල අවබෝධයක් හරි තියෙන්න ඕන. හරි? ඊට පස්සේ දරුවනේ තැටියක්. තැටියක කේන්ද්‍රය හරහා එතකොට දන්න ඕක අඳින්න ඕන ওই විදියට නෙමෙයි මෙන්න මේ විදියට තැටියක ස්කන්ධයෙන් වෙලා තැටියෙම ස්කන්ධය තියෙනවා හරි අවස්ථಿತಿ ගූර්ණේ භාගය MR වර්ග වලින් ගන්න පුළුවන් දැන් මේ වගේ එකක් නම් අපිට අර ඒකාකාර ව්‍යාප්තියක් නැහැ මේ ස්කන්ධේ එහෙම එහෙම හැම ස්කන්ධේම අරගෙන එකතුවක් අරගෙන එතකොට තමයි ගන්න වෙන්නේ හරි ඔය වගේ හේක ඇත්තරම දරුවනේ දැන් එකතුවක් මේ වගේ එකතුවක් ගන්න අපිට අනුකලණය වගේ දැනුම අවශ්‍ය වෙනවා හරි නවත් දැන් උසස් පෙළදී ඔබ ජීව විද්‍යාංශයෙන් එහෙම කරන කෙනෙකුට මේ අනුකලන දැනුමක් නැහැනේ හරි එතකොට ඔබට ඒක හොයන්න බෑ අපිට හොයලා දීපු එකක් තියෙනවා භාගයයි MR වර්ග කියලා හරි ඔය මතක තියාගන්න ඕන විශේෂම දේ තමයි මේ භාගයයි MR වර්ග වෙන්නේ මේ කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් වටා හරි මේ වගේ අක්ෂයක් වටා අවස්ථಿತಿ ගූර්ණේ වෙන අගයක් හරි ගැටලුවක් දුන්නොත් ඔබට ඒව දෙනවා ඒක නිසා ඔබට ඒක ගැන වැඩි හිතන්න දෙයක් නැහැ හරි ඊට පස්සේ දරුවනේ ඒකාකාර දණ්ඩකුත් අපිට අපි දැනගෙන තියෙන ඕන දණ්ඩේ දිග L නම් ස්කන්ධේ M නම් මේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන අක්ෂයක් වටා අවස්ථಿತಿ ගූර්ණේ 12න් 1යි ml වර්ග කියලා ගන්න පුළුවන් මේ කොනේ ලක්ෂ්‍යයක් හරහා යන තලයක අපිට ගන්න පුළුවන් 3න් 1යි ml වර්ග කියලා හරි මේ කොටස් ටික අතිශයින් වැදගත්. ඒ කියන්නේ ඔබට සාමාන්‍යයෙන් දරුණේ දල අවබෝධයක් තියෙන්න ඕනේ මේ වගේ එකක් දුන්නොත් අවස්ථಿತಿ ගූර්ණේ හොයාගන්න. මේක දෙන්න නැතුව ඉන්න පුළුවන්. මොකද ස්කන්ධ ව්‍යාප්තිය කේන්ද්‍රයේ ඉඳන්, කේන්ද්‍රය කියන්නේ මේ අක්ෂයේ ඉඳන් එකම දුරින් පිහිටන්නේ. එතකොට MR වර්ගයෙන් ගැනීමේ හැකියාව තියෙනවා. කුහර සිලින්ඩරෙත් එහෙම. මේ අක්ෂය වටා නියත දුරකින් හැම ස්කන්ධයක්ම පිහිටලා තියෙනවා. හරි? එතකොට ඒකෙත් අපිට MR වර්ග වලින් ගන්න පුළුවන් කියන එක. දැන් මේ වගේ එකක කුහර ගෝලයක කේන්ද්‍රයේ ඉඳන් අවස්ථಿತಿ ගූර්ණ ගත්තොත් නම් අපිට ඔය MR වර්ග කියලාම ගන්න පුළුවන්. නමුත් අපි ගන්නෙ කේන්ද්‍රය වටා නෙමේ කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වටා. එතකොට දරුවනේ මේ අක්ෂයේ ඉඳන් මේ ස්කන්ධ වලට ආර්දුරක් නැහැනේ. මේවට ආර්දුරක් නැහැනේ. මේවට ආර්දුරක් නැහැනේ. වටේට මොකක් තියෙනවනේ. ඒ නිසා තමයි 3න් 1යි MR වර්ග වෙන්නේ. ඔන්න ඕවා දල අවබෝධයක් හරි ඔබට තියෙන්න ඕනේ. يعني මෙන්න මේ වගේ එකක් හොයාගන්න අපිට පුළුවන් වෙනවා. මේ වගේ එකක් හොයාගන්න පුළුවන් වෙනවා. හරි. ඒ වගේම කිසියම් ඕලක්ෂයක ඉඳන් ආර්දුරකින් තියෙන M ස්කන්ධයක අවස්ථಿತಿ ගූර්ණේ MR වර්ග වලින් ගන්න පුළුවන් කියන එකත් ඔබ දැනගෙන තියෙනවා. හරි. ওই ටික තමයි දරුවනේ අවස්ථಿತಿ ගූර්ණේ ගැන මූලික ඔබ සාමාන්‍යයෙන් දැනගන්න ඕන දේවල් ටික. හරි. අපි දැන් දරුවනේ මේකේ يعني බ්‍රහ්මණ චලිතේ ගොඩක් තියෙනවා. හරි. ඒ කියන්නේ බ්‍රහ්මණ චලිතය මුලින් අධ්‍යයනය කරන්න තියෙනවා. ඊට පස්සේ ඔය කෝණික ගම්මිතා සංස්ථතිය වගේ ඒවා තියෙනවා. ඒ හා සම්බන්ධ ගැටලු තියෙනවා. හරි. දැන් අපි යමු එහෙනම් දරුවනේ අපේ ඊළඟ කොටස් අධ්‍යයනය කරන්න.